ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලින්ගේ තාමත් කුතුහලයක් තියෙන LPL 30යිද කියන එක ගැන දවසින් දවස එනවා කියලා හිටපු ක්‍රීඩකයෝ විවිධ හේතු නිසා එන්නේ නැහැ කියලා ප්‍රකාශයට පත්වීමත් එක්ක තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් තරගාවලියේ අධ්‍යක්ෂ රවින් වික්‍රමරත්න මහතා නම් කියන්නේ තරගාවලිය මොන බාධා ආවත් පවත්වනවා කියලා. මාලි ගේල් වගේම තරගාවලියට එනවා කියලා තිබුණා ඒ එන්නේ නැති හේතු ගැනත් ඒ වගේම තරගාවලියට වෙන බලපෑම ගැනත් රවින් අදහස් දක්වලා තිබුණා. කවුරුහරි ක්‍රීඩකයෙක් කියනවා නම් එයාට තරගාවලියට සෙල්ලම් කරන්න බෑ කියලා අපි ඒ තීරණයට ගරු කරනවා. ගේල් ඇත්තටම ඉන්නේ නැත්තේ ආබාධ තත්ත්වයක් නිසා. ඔහු ලෝකෙ පුරාම තරගාවලිය වලට සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහු අවදානමක් අරගෙන මේ වගේ තරගාවලියකට එන්න සූදානම් නැහැ. ගේල් IPL සෙල්ලම් කළ ගාන බලද්දී ඔහු එතෙන්දී අවදානම ගත්තට LPL දෙන මුදලත් එක්ක ඔහු ආබාධ තියාගෙන ඉන්න සූදානම් නැහැ. ඇත්තම කතාව තමයි කුමන වේලාවකවත් අපිට IPL තත්ත්වයේ තියලා මේ තරගාවලිය සංසන්දනය කරන්න බෑ. ගේල් සහ මාලිංග නැතිවීම පාඩුවක් වුණත් තරගාවලියට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ කියලා තමයි රවින් කියන්නේ. ඒ දෙන්නම ගොඩක් ලොකු නමක් දිනාගත්ත වටිනා ක්‍රීඩකයෝ. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. හැබැයි අපිට උන් නාම කියලා තරගාවලියට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අපි තරගාවලිය ගහනවා. තරගාවලියේ මුලින් හිටපු පුහුණුකරුවන් වෙනස් වීම ගැනත් රවින් අදහස් දක්වලා තිබුණා. වට්මෝ පුද්ගලික හේතුවක් නිසා තරගාවලියට එන්න වෙන්නේ නැහැ කියලා තමයි අපිට දැනුම් දුන්නේ. ජෝන් ලුවිස් ඉවත් වෙන්නේ නම් වෙන හේතුවක් නිසා. දඹුල්ල කණ්ඩායමේ අයිතිකාරයා මාරු වුණා. ඒකත් එක්ක කණ්ඩායම ඔවිෂාට බාර වුණා. කණ්ඩායමට මුදල් වියදම් කරන කෙනාට පුළුවන් පුහුණුකරු ගැන තීරණ ගන්න. එතෙන්දී අපිට බලපෑම් කරන්න බැහැ ඉතින්. රවින් කියන්නේ ඕනෑම තරගාවලියක ආරම්භක තරගාවලියේ මේ විදිහට අඩුපාඩු වෙන්න පුළුවන් කියලා. මේ තරගාවලියේ ආරම්භයේදී තාමීතින් අපිට ආරම්භයේ ඉඳන් අභියෝග එනවා. මම නම් කැමති ඒ අභියෝගයේ කිස්සරහට යන්න. 26 වෙනිදා තරගාවලියේ පළවෙනි පන්දුවේ යවනකම් තරගාවලිය පවත්වන අභියෝගයේ තියෙනවා. ওই විදිහට තමයි LPL ලොක්කා අභියෝග මැදින් ඉස්සරහට යන LPL ගැන අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.